Mahesh Ratsara Maddumaarachchi කියන්නේ අපේ හිතට ගොඩක් ගැඹුරින් කාවදින ගොඩක් ලස්සන නිර්මාණ රාශියක් බිහි කරපු ආදරණීය තිර රචකයෙක්. අබා පබළු ටෙලිනාට්‍ය වලින් පස්සේ මහේෂ් රත්සර මදුමාරච්චි සිරස ටීවී ඔස්සේ අපේ ගෙදරට අරගෙන එන නවතම ටෙලි නිර්මාණ අත්දැකීම තමයි කියා දෙන්න ආදරේ තරම්. එහෙම නැත්නම් KDAT කියලා කියන්නේ. වීඩියෝ එකට යන්න කලින් ඔයා තාමත් අඳුරේ YouTube channel එක subscribe කරපු නැති කෙනෙක් නම් ගොඩක් ආදරයෙන් ඔයාට මතක් කරනවා. තවත් මේ වගේ වීඩියෝස් බලන්න අඳුරේ YouTube channel එක subscribe කරන්න කියලා. ඒ වගේම එහා පැත්තේ තියෙන bell icon එක click කරන්නත් අමතක කරන්න එපා. ඒකෙත් ඔයා click කරන්න ඕනි all කියන option එක. එතකොට ඔයාට පුළුවන් අපි වීඩියෝ එකක් දාපු ගමන්ම ඒක බලන්න. මුලින්ම අපි කතා කරමු මහේෂ් රත්සර මද්දුමාරච්චි ගැන. ඔහු වෘත්තියෙන් ජනමාධ්‍යවේදියෙක්. ඒ වගේම නිර්මාණශීලී අතිදක්ෂ ටෙලිනාට්‍ය තිරරචකයෙක්, කතුවරයෙක්. ඉතින් ඔහුගේ කොළඳුල් ටෙලිනාට්‍ය අත්දැකීම තමයි ස්වාධීන රූපවාහිනිය වෙනුවෙන් නිර්මාණය කරපු පබා ටෙලිනාට්‍ය. ආදායම් වාර්තා බිඳහෙළූ ටෙලිනාට්‍යයක් වුණු පබා ටෙලිනාට්‍ය හරහා මහේෂ් රත්සර මද්දුමාරච්චි කියන්නේ කවුද කියලා මුළු රටක්ම හොඳින් දැනාඳුර ගන්න පුළුවන් වුණා. ජනමාධ්‍ය වෘත්තිය නියැලෙන ගමන් අපේ රටේ තරුණ පරපුර වෙනුවෙන් ගොඩක් ලස්සන නවකතා ගොන්නක් දායාද කරපු කෙනෙක් තමයි මහේෂ් රත්සර මද්දුමාරච්චි මහතා. ඒ වගේම ඔබ දන්නවද මහේෂ් රත්සර මද්දුමාරච්චි මහත්මයාගේ එකම පුතු හිරුසඳු මද්දුමාරච්චි තාත්තා වගේම තරුණ පරපුර වෙනුවෙන් ගොඩක් ලස්සන පොත් ලියන තරුණයෙක්. ඒ වගේම ඔහු කොළඹ විශ්වවිද්‍යාලයේ ඉගෙනුම් කටයුතු සිදු කරන වෛද්‍ය ශිෂ්‍යයෙක්. මේ තමයි අපි මේ දවස්වල ගොඩක් ආදරය කරන කතාවේ තිර රචකයාගේ පසුබිම. කියා දෙන්න ආදරේ තරම් කතාවේ ප්‍රධාන චරිතය ස්නේහගේ චරිතය තුලින් අපිට ලං වෙන්නේ ශලිනි තාරකා ආදරණීය රංගන ශිල්පිනිය. කලාතරු පවුලක ඉපදුනත් ශලිනි ශාස්ත්‍රයට එන්නේ 2007 වසරේ සිරස කුමරිය වෙලා. එතකොට ශලිනිගේ වයස අවුරුදු 17යි. වයස අවුරුදු 17 දී මුළු ලංකාවක්ම හොඳින් දන්න, මුළු ලංකාවක්ම ගොඩක් ආදරය කරන කෙනෙක් වෙන්න ශලිනිට පුළුවන් වුණා. 2007 වසරේ සිරස කුමරිය වෙලා කලා ලෝකයට අත්පොත් ලැබූ ශලිනි 2008 වර්ෂයේ සුභාගේ චරිතය හරහා පූජාසනයේ ටෙලි නිර්මාණයෙන් ජනතාව අතරට යනවා. කියා දෙන්න ආදරේ තරම් කියන්නේ ශලිනි තාරකා රංගනයෙන් දායක වන 46 වෙනි ටෙලි නිර්මාණය. අග්නි පියාපති ත්‍රිෂී, ගිරිදේවිහි ආශා, අඩෝහි කමනි, ගඟ අද්දරෙහි නිමාලි. මේ චරිත අපේ සිත්වල තදින්ම ශලිනි කියන්නේ කවුද කියලා ප්‍රේක්ෂක ගත කරන්න ඇයට පුළුවන් වුණු ටෙලි නාට්‍ය කිහිපයක්. කියා දෙන්න ආදරේ තරම් ස්නේහාගේ චරිතයක් අපිට එවැනිම දැනෙන චරිතයක් වන බව නම් නොඅනුමානයි. ගොඩක් දෙනෙක් කියා දෙන ආදරේ තරම් කතාව බලන්නේ මෙන්න මෙයා නිසා. ඒ තමයි අපේ මහතුන් අයියා. මහතුන් අයියා කියන්නේ ආදරයටනේ. විනි ප්‍රොඩක්ෂන් එකේ ඉෂාරා අයියා. ඉෂාරා අයියා රඟපාන ප්‍රථම ටෙලි නිර්මාණය තමයි මේ. දැනට ගියේ කොටස් වලිනුත් අපිට පේනවා ඉෂාරා මේ චරිතයට කොච්චරනම් ලොකු සාධාරණයක් ඉෂ්ට කරනවද කියලා. ඉතින් අපි හැමෝම ඉෂාරා අයියාට සුබපතමු. මේ චරිතය හොඳටම කරන්න පුළුවන් වෙන්න කියලා. ඒ වගේම තව ටෙලි නිර්මාණවල රංගන කටයුතු සඳහා ආරාධනා ලැබේවායි කියා. එතකොට අපේ කලාවට ලොකු හිඟයක් වුණු ප්‍රහසන රංගනයන් අපිට අදට වඩා ඉස්සරහට බලා ගන්න පුළුවන් වේවි. අපි ඊළඟට කතා කරන්නේ KDAT ටෙලි නිර්මාණයේ තවත් එක ප්‍රධාන චරිතයක් ගැන. ඒ තමයි නිර්වාණගේ චරිතය හරහා අපේ ගෙදරට එන සචින් ලියනගේ ආදරණීය රංගන ශිල්පියා. සචින් ලියනගේ කියන්නේ ටෙලි නිර්මාණවලට ගොඩක් ආධුනික කෙනෙක්. ඒ වුණත් රංගනයට නම් ඔහුගේ කිසිදු ආධුනික බවක් නැහැ. ඉතාමත් හොඳින් ඔහු රංගන කටයුතු වල නිරත වෙනවා. රෙදි මෝලවත්තේ නිර්වාණගේ චරිතය ප්‍රේක්ෂකයන්ට ඉතාමත් හොඳින් සමීප කරන්න සචින්ට පුළුවන් වෙලා තියෙනවා. සචින් කියන්නේ ගොඩක් දක්ෂ නිරූපණ ශිල්පියෙක්. ඉතින් මේ හැම දෙයක්ම හොඳින් කළමනාකරණය කරගෙන සාර්ථක ගමනක් යන්න අනිවාර්යෙන් සචින් අයියාට පුළුවන් වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරමු. අපිට මේ වීඩියෝ එකෙන් හැමෝම ගැන කතා කරන්න අමාරුයි. ඒත් කතා නොකරම බැරි චරිතයක් ඉන්නවා. එයා තමයි අපේ සිනා සාගරය. මහේෂ් රත්සර මද්දුමාරච්චි මහතාගේ තිර රචනාවල ලොකු සුවිශේෂීත්වයක් තියෙනවා. ඔහු නිර්මාණය කරන සෑම ටෙලි නිර්මාණයකම ඉන්නවා අපිව හිනාගස්සන අපූර්ව චරිතයක්. පබා ටෙලි නාට්‍යයේ පබාගේ තාත්තා, පබළු ටෙලි නාට්‍යයේ හසරෑගේ මාමා බෙනා මාමා, එතකොට KDAT ටෙලි නිර්මාණයේ විල්සන් මාමා. මෙවැනි චරිතයක් තිරරච්චකේ කතාවට අරගෙන එන්නේ කතාවේ පවතින ඒකාකාරී ස්වරූපය නැති කරලා දාන්න. ප්‍රියන්ත සෙනවිරත්න ආදරණීය රංගන ශිල්පියා මේ චරිතයට යොදාගත් එකම සෑහෙන්න වටිනවා. මොකද ඔහු මේ කතාවට ගොඩක් ලොකු සාධාරණයක් කරන නිසා. කියා දෙන්න ආදරේ තරම් කතාවේ තව ගොඩක් ලස්සන චරිත තියෙනවා. ආයුෂ්, අපේ පොඩි බට්ටිච්චි පැටියා මීනා, මීනගේ ආච්චි අම්මා, එතකොට දෙවෙනි මේ හැම කෙනෙක් ගැනම කතා කරන්න අපි ආසයි. අනිවාර්යෙන්ම ඒ අය ගැන කතා කරමු ඊළඟ වීඩියෝ එකෙන්. ඊළඟට මම අරගෙන එන්නේ KDAT ටෙලි ඩ්‍රාමා එකේ ඔයාලා ගොඩක් ආසාවෙන් බලන වීඩියෝ එකක්. අදට යන්න. එහෙනම් ඔයාලා පරිස්සමින් ඉන්න.